At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. රාජ්‍ය සේවය කා සඳහාද යන මෙන් ජනතාව දැනුවත් කිරීමේ සම්බන්ත්‍රණයක් ඊයේ පසුරුවේ මාතර තැපැල් ශ්‍රවණාකාරයේදී පැවැත්ුණා. ඒ සංවිධානය කර තිබුණේ ජනතා සේවය උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානයයි. අද රටේ තත්ත්වය දිහා බැලුවාම රාජ්‍ය පාලනය කඩාවැටිලාය කියන පණිවිඩයක් බොහෝ අය අතර කතා වෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලේ FCID එක නිසා ජනාධිපති කොමිසම් සභාව නිසා නිලධාරීන් බහුතරයක් ඉන්නේ බයි. මොනවටද? තමුන් සත්භාවයෙන් යම් දෙයක් කරන්න ගිහිල්ලා ඒක නිසා තමුන්ට විශාල අසීරුතාවයක් ඇති වෙනවා කියලා. හැබැයි ඇත්ත තත්වය නිලධාරීන්ට එහෙම තත්වයක් මතුවෙන්නේ නීතියට පිටුපාලා. නීතිය නොතක යම් යම් ක්‍රියාවන් කිරීමට සිදුවීම නිසා. යම් දෙයක් කරන්න යද්දි හැබැයි තියෙන දේත් එක්ක හැපිල්ලක් එනවා. දැන් මම මෙතන කියවන සීමා නිර්ණය කොමිසමේ සභාපතිකි. මගේ කොමිසම සුවඳින කොමිසම නෙමෙයි. හැබැයි මම ඇමතිතුමාට වගේ විදිහට කොට්ටාස ගැදුවේ. ඒතර විශාල ගස්ඨනයක් ගිය ඇමතිතුමා අයියා. ඒ ගස්ඨනේ ඉවර වෙන්නේ මාව කරජවැලි සමාගමෙන් ගියසුමදයි කිය. ඒක අපි දැනගෙන හිටියේ. ඒක වෙනවා කියලා. මොකද ඇමතිතුමාට ඕන විදිහට කොට්ටාස කඩන්න මාව දඬුනේ. ඇමතිතුමාට පුළන්නේ තව කවුරු හරි කියලා වාඩිලේ කඩන්න. ඒතර අපි බලන්නේ මේ කොට්ටාස ගැදීම ඇතුලේ මහජනයාගේ මතය කොච්චර දුරට සුවඳිනව නිරූපණය කරන්න පුළුවන් විදිහට මේක කරනවද කියලා අපි බලන්න. මේ වෙලාවේ ඒ අමාත්‍යසේ ලේකම් පදවියේ දරන්නේ අපේ පරිපාලන සේවයේ මමත් පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති කෙනෙක්. මට කොච්චර කනගාටුද කියලා නම් මම පරිපාලන සේවා සංගමයේ සභාපති වෙලා හිටියා කියලා කියන්නත් මට දැන් ලැජ්ජයි. අනිත් සභාපති කරන දේවල් දිහා බලපුවා. ඔය ඇමතිතුමා එන්න වාඩි වෙන්න. අර ඉස්කෝලේ මේ ඇමතිවරු හිටන්නේ රජයේ නිලධාරීන් කියන්නේ අනේ ජාතික ඉස්කෝල ළමයි වත්. ඇමතිවරු කියන දේ තමයි අපි කරන්නේ. අපි එක සීමා නිර්ණයදී බෙන්නවා එහෙම නෙමෙයි නිලධාරීන්. හැබැයි අපි කවදාකවත් ආණ්ඩුවේ ලාච්චුවෙන් රුපියලක්වත් අපි අනිසිට අරගත්තේ නැහැ. ඒ හින්ද තමයි අපිට මේ වාගේ තැනකට නැගලා කතා කරන්න පුළුවන්. නැත්තම් බැරි. ඔය පයිසන් මුස්තාප අපි හැමතු මගේ නම කියලා කියන්නම්. එතුමා නොපැසුණු දේශපාලන. ඒතර මට කිව්වා මේ නළුවෙක් වගේ ඔය එක පත්‍රවල ටීවී වල මාධ්‍ය අස්සේ කතා කරන්න. ඉතින් එයා ගන්නේ අපි ගාව කරුණු දෙන්නේ. එළියට දැම්මොත් හැමතිකමත් නැහැ. ඔය සේරම නැතුව. ඒකින් කරන්න යන්නේ එහෙම අපරාධ අපි කරන්නේ නැහැ.